ඊජිප්තුවේ ගීසා පිරමීඩ කියන්නේ අපේ පෘථිවියේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යුහයන් අතරට එකතු වෙන දැවැන්ත නිර්මාණයක්. විද්‍යාඥයන් මේ ව්‍යුහය අතීතයේ භාවිතා වුණේ මොකටද කියලා තේරුම් ගන්න සෑහෙන උත්සාහ කරනවා. නමුත් මේකට අපිට දෙන්න පුළුවන් ඉතාමත්ම විශේෂ පිළිතුරක් තිබ්බා නව නිපියම්කරුවෙක්. ඒ වගේම දූරදර්ශී චින්තකයෙක් වුණු නිකෝලා ටෙස්ලා ළඟ. ටෙස්ලා කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා සහ රැහැන් රහිත බල සම්ප්‍රේෂණය වැනි විප්ලවීය තාක්ෂණවල නිර්මාතෘවරයා. නමුත් අතරමඟදී එයා ප්‍රිය නැජි සහ විශ්වයේ ගණිතමය භාෂාව ගැන උනන්දු වුණා. ටෙස්ලා ඇත්තටම පිරමීඩවල අභිරහස විසඳුවාද. ඒ වගේම එයාගේ තීක්ෂණ බුද්ධිය අද බලශක්තිය සහ පාරිසරික අරමුදෙන් අපිව බේර ගන්න උදව් වෙයිද? කතා කරමු මෙන්න මේ වීඩියෝ තුලින්. අසූ පස්වන වියේ පසුණු ටෙස්ලා රෝගාතුරෝ තනි මිදි තමයි මිය ගියේ. තම මනසින් ලෝකෙම එළි කළ මිනිසෙක් ඒ විදිහේ අපාර්ට්මන්ට් එකක් ඇතුලේ තනියම මැරුණ එක නම් ඇත්තටම කනගාටු දායකයි. අපිට විදුලිය ලබා දුන්නු නිකෝලා ටෙස්ලා ඒ විදිහේ අසරණව අපිව දාලා ගිහලා දැන් සෑහෙන කල්. එයා 1884 දී එක්සත් ජනපදයට ඇවිල්ලා විදුලි බුබුල තමාගේ කියාගත්ත තෝමස් එඩිසන්ට සේවය කළා. නමුත් ඒක ඇත්ත වශයෙන්ම නිර්මාණය කළේ නිකෝලා ටෙස්ලා. අපේ ටෙස්ලා නව නිපියම්වල ප්‍රවීණයෙක් වුණ නමුත් ව්‍යාපාර ලෝකේ ගොඩක් අසාර්ථකයි. එයා බොහෝ විට කළේ එයාගේ අදහස් ලාභෙට විකුණලා ඒ මුදල් ටික අරගෙන එයාගේ රසායනාගාරවලට වියදම් කිරීම. නමුත් ඒ විදිහට නිව්යෝක් සහ කොලොරාඩෝ වල එයා පුදුමාකාර නව තාක්ෂණය නිර්මාණය කළා. එයා හැම වෙලාවෙම ෆ්‍රී එනර්ජි ගැන හිතුවා. අපේ වාතයෙන් බලය ලබාගෙන ඒක සෑම කෙනෙක්ටම බෙදා හදා ගන්න පුළුවන් නම් කොහොමද තියෙයිද කියලා එයා හිතුවා. එයාට අවශ්‍ය වුණේ නියෂ්ටික අනතුරු වලින් සහ අපද්‍රව්‍ය වලින් තොරව ලස්සන ලෝකයක් මිනිසුන්ට දෙන්න. එයාගේ ව්‍යාපෘතින් වලට සෑහෙන ධනවත් මිනිස්සු මූල්‍යමය වශයෙන් උදව් කළා. ගොඩක් ලෝන්ස් වගේ දේවල් ඒ කාලේ ටෙස්ලාට නිකම්ම වගේ පාස් වෙනවා. ඒ විදිහට එයා දවසින් දවස අලුත් දේවල් ලෝකෙට අරන් ආවා. ඒ කෑදර සමාගම් මෙයාට වෛර කළා. එයාලා කුමන්ත්‍රණ ගහලා මෙයාගේ අරමුදල් නතර කළා. එයාගේ වැඩ කටයුතු කඩාකප්පල් කළා. ඉතිහාසෙ මෙයාගේ නම මකලම දැම්මා. නමුත් කුතුහලෙන් අතීතය ගැන හොයන නව પરම්පරාව තුළ එයා නැවතත් වීරයෙක් වුණා. බලශක්ති අර්බුදේ විසඳන්න පිරමීඩ අපිට උදව් කරන්න කොහොමද කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. ඉතින් මේකට ටෙස්ලාට අපිට දෙන්න පුළුවන් හොඳ පැහැදිලි කිරීමකුත් තියෙනවා. මේක ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕනේ ටෙස්ලාගේ වෝඩන් ක්ලිෆ් ටවර් එක ගැන. වෝඩන් ක්ලිෆ් ටවර්. ටෙස්ලා විදුලිය එක්ක සෙල්ලම් කරන් හරිම දක්ෂයිනේ. විදුලිය ලෝකේ ස්වභාවික දෙයක් වගේ තමයි එයාකින් සෙල්ලම් කරේ. 1893 චිකාගෝ වල එයාගේ ශරීරය හරහා විදුලි බලය යවලා විදුලි බුබුලක් දැල්වලා මෙයා පෙන්වෙනවා. ටෙස්ලා එයාගේ රසායනාගාරයේ ඉතාමත්ම නිශ්චලව වාඩි වෙලා ඉන්න අතරේ එයා වටා අකුණු සැර වගේ විදුලිය ගමන් කරන ඡායාරූපයක් ලෝකේ ගොඩක්ම ප්‍රසිද්ධ ඡායාරූපයක්. අද ඇතැම් විවේචකයන් මේ නව නිපියම් කරුට විවිධ චෝදනා කරනවා. නමුත් ටෙස්ලාට නිසකවම උසස් ඉලක්කයක් තිබුණු කෙනෙක්. එයාට ඕන වුණේ හැම කෙනෙක්ටම නොමිලේ විදුලිය ලබා දෙන්න. මේ නිකෝලා ටෙස්ලාගේ අත්හදා බැලීම් සහ දර්ශනයන් තුලින් එයා දැනගත්තා අපේ ලෝකය කියන්නේ විශාල විද්‍යුත් චුම්බක බලාගාරයක් කියලා. සෑම මිනිසෙක්ම සෑම ශාකයක්ම සෑම සතෙක්ම කුඩා හරි ශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා කියලා එයා විශ්වාස කළා. කොහොම වුණත් මේ වගේ අදහස් ටෙස්ලාගේ කාලේ එච්චර අසාමාන්‍ය නෑ. භූතවාදය, ගුප්තවාදය සහ එනර්ජි හීලින් විශේෂයෙන්ම 20 වෙනි සියවසේ මුල් භාගයේදී ලෝකෙ පුරා ව්‍යාප්ත වුණු විෂයන් වුණා. කෙසේ වෙතත් ඖෂධ ලොබිය සහ පල්ලිවල බලපෑම හේතුවෙන් මේ චින්තන පාසල් වලින් අතුරුදහන් වුණා. මේ වෝඩන් ක්ලිෆ් ටවර් එක ඇත්ත වශයෙන්ම සංස්කෘතියක් හරි ගුප්තමය දෙයක් වගේ තමයි ගොඩක් අයට පේන්නේ. පෘථුවිය හරහා ගලා යන විදුලිය ප්‍රයෝජනෙට ගන්න කොහොමද කියලා ටෙස්ලා මේ තුලින් අවබෝධ කරගෙන තිබ්බා. දුර්වල કૃතිම ආරෝපණයක් සහ වේගයෙන් වෙනස් වන වෝල්ටීතා ක්ෂේත්‍රයක් භාවිත කරමින් එයාට අවශ්‍ය වුණේ ස්ථාවර විද්‍යුත් ස්ථිතික තරංගයක් ලෝකෙ වටා යවන්න. මේක නිරන්තරයෙන්ම ලෝකෙ පුරා පැතිරී ඇති අතර ටවර්ස් දින ලෝකේ ඕනම තැනකට මේ ශක්තිය අල්ල ගන්න පුළුවන්. ඉතින් 1905 තරම් ඉක්මනින් ටෙස්ලා ස්වභාවික මාධ්‍යයන් හරහා ශක්තිය සම්ප්‍රේෂණය කිරීමේ කලාව සඳහා පේටන් බලපත්‍රයක් ඉල්ලුම් කළා. ඉතින් ඒ විදිහට එයාට 1914 දී අට්ලන්ටික් සාගරයේ රැහැන් රහිත බල සම්ප්‍රේෂණය සඳහා පේටන් බලපත්‍රය ලැබෙනවා. නිල වශයෙන් ටෙස්ලා ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය සඳහා පරේක්ෂණාත්මක පහසුකමක් ලෙස එයාගේ කුළුණු ගොඩනගලා තියෙනවා. මොකද එයා විශ්වාස කළා මේක තමයි එයාට යන්න තිබ්බ ලාභදායිම විසඳුම කියලා. එයාට මේක කරන්න අනුග්‍රාහකයන්ගේ මුදල් පවා ලැබුණා. ටෙස්ලාගේ සැබෑ ඉලක්කය දැනගත්ත සමහර කූට ව්‍යාපාරිකයන් මේ ටෙස්ලාට එන අරමුදල් නවත්තන්න කුමන්ත්‍රණ ගැහුවා. ඉතින් මේත් එක්කම ටික කාලෙකින් ටෙස්ලා වැඩි වැඩියෙන් සමාජීය සහ ආර්ථික අඳුරු බවට ගොදුරුණා. අද ලෝකේ පුරා පරේක්ෂකයන් දහස් ගාණක් නැවත වරක් නිකෝලා ටෙස්ලාගේ අදහස් මත වැඩ කරනවා.
අවසනාවට වගේ ටෙස්ලාගේ ප්‍රතිභාව සහ විදුලිය පිළිබඳ ස්වභාවික අවබෝධයට සමීප වෙන්න කාටවත්ම බැරි වුණා. ඒ වුණාට ගීසාවල පිරමීඩ හැම වෙලාවෙම පිරිසිදු විදුලි නිපදවීමේ හැකියාව පිළිබඳ නවතම චින්තනයේ කේන්ද්‍රස්ථානය වෙන්න හේතු කීපයක් තියෙනවා. ටෙස්ලා සහ පිරමීඩ. ඊජිප්තුවේ තියෙන මහා පිරමීඩ ඉදිකිරීමේ ක්‍රම අධ්‍යයනය කිරීමෙන් ටෙස්ලා මේ ව්‍යුහයන් සුසාන කුටි නෙමෙයි කියලා පැහැදිලිවම තේරුම් ගත්තා. මෙන්න මේ මතය අද දක්වාම මිනිසාගේ සිත තුළ ස්ථිරවම පවතිනවා. පරේෂිකයන් විසින් කිසි විටකත් රජෙක්ගේ හෝ රජිනියකගේ මමිය මේ පිරමීඩ තුලින් හොයාගෙන නැහැ. අනේ නිසා පිරමීඩවල අතිවිශාල බිත්තිවල සිතුවම් හෝ වෙනත් සාමාන්‍ය ඊජිප්තු ලක්ෂණ මේ පිරමීඩ ඇතුලෙන් හොයාගෙන නැහැ. පිරමීඩ ඇතුළත තරමක් හිස් සහ ක්‍රියාකාරී ස්වභාවයක් තමයි තියෙන්නේ. පිරමීඩවලට යට ජ්‍යාමිතික අද්භූත කුටි සහ දෝණි අදටත් ප්‍රහෙලිකා මත කරනවා. නමුත් ටෙස්ලාගේ පැහැදිලි කිරීම නොදන්නා අයට මේක නිකම්ම නිකන් සාමාන්‍ය දෙයක්. පිරමීඩවල හැඩය සහ දිශානතිය පෘථිවි චුම්බක ක්ෂේත්‍රය සමග සමපාත වෙනවා කියලා ටෙස්ලා හඳුනගෙන තියෙනවා. ග්‍රහලෝකවල ඇතම් තාරකා රාශිවල සහ විශ්වයන්හි වෝල්ටීයතාවය ඉහළම ස්ථානය කරා ළඟා වෙනවා. ඇතරම පිරමීඩ ගොඩනැගූ ඕනම අයෙක්ට ග්‍රහලෝක සහ ඉර හඳ ගමන් කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් විතරක් නෙමෙයි පෘථිවිය මානයන් සහ ඇතැම් තාරකා සහ ග්‍රහලෝකවල තියෙන දුර පිළිබඳවත් නිවැරදි දැනුමක් තිබුණු අය. මහා පිරමීඩේ කුඩා පෘථිවියක් වගේ. ඒක එකට සම්බන්ධ කරන විශේෂ අංකයක් තියෙනවා. ඒ සංඛ්‍යාව 43200ක්. ඔයා පිරමීඩේ උස මේ අංකෙන් ගුණ කළොත් ඔයාට පෘථිවිය අරය ලැබෙනවා. ඔයා පිරමීඩේ පාදයේ මේ අංකෙන් ගුණ කළොත් ඔයාට පෘථිවියේ වට ප්‍රමාණය ලැබෙනවා. සාමාන්‍ය දිනයක දිවා රාත්‍රී කොපමණ දිගද යන්න පිළිබඳව සංඛ්‍යාවත් ඔයාට මේ තුලින් ලබා ගන්න පුළුවන්. පිරමීඩේ උඩින් බලද්දි විතරක් පේන තවත් රහස් තියෙනවා. හිරු බැස යන විට මේකේ පැති 4 ඉඳලා 8 දක්වා වෙනස් වෙනවා. පිරමීඩේ විශේෂ හැඩය හිරුගේ සෙවණැලි ඒක අලංකාර කරන වසන්ත සහ සරත් සමයේදී අනාවරණය වෙනවා. මේ තුනෙන් ග්‍රේට් පිරමීඩ් එක තමයි අපිට හොඳටම මේක පෙන්වන්නේ. අනික් දෙක සරල සහ කුඩා නිසා එයාලගේ වැඩිය මේක බලා ගන්න අමාරුයි. ඒවා ඔරායන් තාරකා මණ්ඩලයේ තරු තුන සමග පෙළ ගැසෙනවා. පෘථිවිය සහ අහස පිළිබඳ මේ විශ්මයජනක නිර්වද්‍යතාවය සහ දැනුම අහම්බෙකින් ලැබිලා කියලා නම් අපිට කොහෙත්ම හිතන්න බෑ. අපි අපේ අතීතෙට ගියොත් අපිට දකින්න පුළුවන් පැරණි මිනිස්සු ඉඳලා තිනවා විශ්වය සහ ගණිතය ගැන අපිට වඩා දැනුමක් තිබ්බ. මීට වසර 3000කට පෙර රචනා කරපු ඉන්දියාවේ පැරණි ග්‍රන්ථවන වේදවලත් විශ්වය තුල ගමන් කරන ශක්තියන් ගැන කියනවා. මේවා ලියපු වේදයන් තාරකා විද්‍යාව, ගණිතය, බහුවිශ්ව සහ ලෝහ විද්‍යාව පිළිබඳ උසස් අවබෝධයක් තිබුණු අය. ඒ නිසා පිරමීඩ කියන්නේ විශ්වය සහ පෘථිවියේ ශක්තියන් සංක්‍රේන්දණය කරන යෝධ මධ්‍යස්ථාන කියන මේ අදහස අපි විවෘතව පිළිගන්න ඕනේ. සමහර විට පිරමීඩවල රත්තරන් මුදුනක් තියෙන්නේ නැති. හේතුව රත්තරන් කියන්නේ ග්‍රහලෝකයේ හොඳම විදුලි සන්නායකයක්. අපි අපේ කේබල් වලට තඹ භාවිත කරන්නේ රන් හෝ රිදී වල මිල අධික නිසා. රත්තරන් කියන්නේ වයර් ඇතුළට දාන්න පුළුවන් හොඳ විදුලි සන්නායකයක්. සකෝපගාය විදිහට වැරදිට වර්ගීකරණය කරපු ටබ් බොහෝ විට ලුණු සහිත බඳුන් කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතාමත්ම නිශ්චිත කෝණවල සහ අංශකවල ඇති පතන පතුල් වල පිටතින් ඝන ලෙස ආවරණය කරලා තිබ්බ ගොඩනැගිලි තුල විදුලිය ගලා යාම සංක්‍රේන්දණය කිරීමට උදව් වෙලා තියෙනවා මෙන්න මේක. මේ පිරමීඩවල මැද අගල සහ බිම් පූරු ගොඩනගලා තියෙන්නේ රෝස් ග්‍රැනයිට් වලින්. ඒ ගල් වල ධාරා සන්නායක ගුණ තියෙනවා. මෙන්න මේ ටොන් දහස් ගාණක් බර ගල් කුට්ටි අස්වාන් වල ගල් වලේ ඉඳලා ගීසා වෙත කිලෝමීටර් 700කට වඩා ප්‍රවාහනය වෙලා තියෙනවා. ඉතින් ඒ ක්‍රම නම් අපි ඇත්තටම දන්නේ නැහැ කොහොමද මේ ගල් ආවේ කියලා. අතිවරම බොහෝ විට ලුණු ද්‍රාවණය සමග නිර්මාණය කරලා තියෙනවා. මේ අත්හදා බැලීම් වලින් පෙනී යන්නේ එවැනි ස්ථාපනයන් වෝල්ටීයතාවයක් නිපදවනවා කියලා. සමහර අය විශ්වාස කරනවා පිරමීඩ සොහොන් ගෙවල් විතරක්ම නෙමෙයි කියලා. එයාලා හිතනවා පිරමීඩ ආලෝකයෙන් බැබලෙනකොට ඒව වෙනත් ස්ථානවලට ශක්තිය යවුවා කියලා. සමහර විට ලෝකේ පුරාම පිරමීඩ වැනි අනිත් ගොඩනැගිලි තිබුණු නිසා ඒව ශක්තිය හුමාරු කරගන්න ඇති කියලා එයාලා කියනවා. රුසියාවේ විද්‍යාඥයන් හොයාගත්තා පිරමීඩවල තවත් යම් ආකාරයක ශක්තියක් තියෙනවා කියලා. එයාලා පිරමීඩ පරිලෝකනය කිරීමට සහ සැඟවුණු කාමර සහ කොටස් හොයන්න දියුණු තාක්ෂණයෙන් භාවිත කරද්දී තමයි එයාලට මේක හම්බෙන්නේ. එයාලා මේ තුලින් ලොකු දෙයක් හොයාගත්තා. එයාලා දැක්කා පිරමීඩය තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. අංක 369. ටෙස්ලා විශ්වාස කළා අංක 369 විශ්වයේ රහස රඳවගෙන ඉන්න අංක කියලා. මේ සංඛ්‍යා සබහා ධර්මයේ සහ මන්දාකිනියේ හැම තැනකම ස්වභාවිකව තියෙනවා කියලා එයා කිව්වා. මේක තාරකා මන්දාකිනි සහ පරිණාමයේ සිදු කරන රටා නිර්මාණය කරනවා. මේ සියලු සිදුවීම් බලගන්වන්නේ විදුලිය හෝ නියෂ්ටික ශක්තියන් අවශ්‍ය නොවන අද්භූත බලවේගකින්. දූවිලි සහ වායු වලාවන් තුලින් තරුවක් හැදෙන විදිහ අපි තාම දන්නේ නැහැ.
දෙවන්ත ගල් කුට්ටි එහාට මෙහාට කරලා පිරමීඩ හදපු එකත් අපිට හිතා ගන්න බෑ. 369 දන්න ඕනම කෙනෙක්ට මේ රහස තේරුම් අරගෙන ඒක භාවිතා කරන්න පුළුවන් කියලා තමයි ටෙස්ලා විශ්වාස කරන්නේ. මේ සංඛ්‍යා ෆිබොනැකි නම්බර්ස් වල ඩයිනමික් ස්පයිරල්ස් වල සම්බන්ධයි. ඒ තමයි සබහාධර්මයේ සෑම තැනකම දකින්න ලැබෙන රන් අනුපාතය. මෙන්න මේ සියලුම කරුණු එකතු කළොත් පිරමීඩ සාදන්නන් පෘථිවි කම්පනවල ස්වභාවික පැවැත්මට ගැළපෙන යන්ත්‍රයක් හදාගෙන තියෙනවා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මේ කම්පන පැමිණෙන්නේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ශක්තියෙන් සහ සූර්යාගේ විශ්ව අංශු මගින්. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානෙට එනවා. අද අපි කතා කරපු දේවල් වලින් ඔයා හිතනවද පිරමීඩ වලට අසීමිත පිරිසුදු බලශක්තියක් නිබදවන්න පුළුවන් වුණා කියලා? ඒ වගේම ඔයා හිතනවද අදටත් අපිට මේ බලයට ප්‍රවේශ වෙන්න පුළුවන් කියලා? ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතෝ subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලව හම්බෙන බලාපොරොත්තුෙන් අදර මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්.